තොර මහාත්ම ගුණ ඇති කෙනෙක් කියන බව අපි ඉතා හොඳින් දන්නා හඳුනන කෙනෙක්. හැමදාමත් තම සුපුරුදු සගයන් සමග එක්ව මේ වෙල්යාය අස්වද්දද්දී ඔහුගේ මන්ත්‍රී තනතුර හෝ ඇමති තනතුර ඔහුගේ මතකයේ නොවුන බව පැහැදිලිය. තනතුරුවලින් උද්දාමයට පත් නොවූ හෙතෙම ඇලෙන් මඩ සෝදාගෙන නියරට ගොඩවන්නේ රජකම හැරගියද ගොවිකම අතර නොයන සැබෑ ගොවියකු ලෙසිනි. පුරවර කැස් බෑවේ පුනරුදයේ නවමං සෑදූ නියමු. පුරවර කැස් බෑවේ පුනරුදයේ නවමං සෑදූ නියමු. ඔදු ජන මගෙහි ඊයේ අදමෙන් තෙතත් ජය නියතයි මැතිඳු. මං මන්ත්‍රීවරයා වෙනකොට පිළියන්දල හන්දියේ මේ පර්චස් එක වටිනකම රුපියල් 4000යි නැත්තම් 5000යි. පැපිලියානි හන්දි රුපියල් 4000යි 5000යි. අද පිළියන්දල හන්දි පර්චස් එක වටිනකම මිලියන 2ක් 2.5ක් වෙනවා. පැපිලියානි හන්දි එහෙමයි. මේ පළාතේ අද ලක්ෂයට අඩුව පර්චස් එකක් ගන්න කොහෙවත් නැහැ. ඒ යටිතල පහසුකම් වැඩි දියුණු කරපු නිසා, විදුලිය දීපු නිසා, ජලනල දීපු හින්දා දුරකථන පහසුකම් ඇති වෙච්ච නිසා. මේ ඔක්කොම මම කාලේ මම ඇති කරපුවා. මේ පාසල් පද්ධතියම සම්පූර්ණයෙන්ම වැඩි දියුණු කරා. ක්‍රීඩාවේ නව පුනරුදයක් ඇති කිරීමේ පුරෝගාමී මෙහෙවරක් උදෙසා ගාමිණී ලොකුගේ මැතිතුමා සුවිසල් මෙහෙවරක් ඉටු කරන්නට මූලිකත්වයේගෙන කටයුතු කළේය. මම ලංකාවේ ප්‍රථම වරට ජිම්නාසික ක්‍රීඩාවට රිදී පදක්කමක් ගෙනාවා. එය මට ලබා ගැනීමට අවසාන මොහොතේදී පවා ඇමතිතුමාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඒ වගේම එතුමාගේ දය දිරිමත් කිරීම සහ ආශිර්වාදයෙන් මට ලොකු පිටිවහලක් වුණා එය ලබා ගන්න. අපි බලාපොරොත්තු වෙනවා මෙතුමාගෙන් අපේ ක්‍රීඩා ශාස්ත්‍රයට තව තවත් ඉදිරියට එන නංගිල මල්ලිලා වෙනුවෙන් ලොකු සේවයක් ලබා දෙයි කියලා. ක්‍රීඩා ශාස්ත්‍රයේ මීට වඩා ගොඩක් ඉදිරියට ගෙන යන්න මෙතුමාගේ ධෛර්ය ශක්තිය ලැබේ කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඇමතිතුමාගේ මේ පාර්ලිමේන්තු ජීවිතයට වසර 25ක් ගත වෙන අද දිනේ මම එතුමාගේ ඉදිරි දේශපාලන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න, තව තවත් ක්‍රීඩාව වෙනුවෙන් එතුමාට රාජකාරී කටයුතු කරන්න ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා මම සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එතුමාට මම දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. වර්තමානයේ ක්‍රීඩාවේ නියැලෙන ක්‍රීඩිකාවක් හැටියට මම එතුමාගේ ඉදිරි ගමනට ආශිර්වාද කරනවා. විශේෂයෙන්ම ක්‍රීඩාවෙන් දැනට අයින් වෙලා ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් නැවත මේ ක්‍රීඩාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උන්නතිය සඳහා නැවත යොමු කරන්න උනන්දු වෙමින්, ඒ වගේම අපේ මේ දැන් ක්‍රීඩා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය පහසුකම් සොයා බලා ලබා දෙමින් ඉතාමත් විශේෂ විශිෂ්ට සේවයක් කරනවා කියලා මම මේ අවස්ථාවේදී කියන්න ඕන. අද ක්‍රීඩා අමාත්‍යවරයෙක් ලෙස පුළුල් කාර්යභාරයකට අත තබා සිටින ඔහු තම අතට එන ඕනෑම ගැටලුවක් ස්වකීය මේසෙන් ඉවත් කරන්නේ පිළිතුරක් ලෙසිනි. ඒට හේතුව ඔහු සියල්ල අධ්‍යයනය කරමින් ප්‍රායෝගිකව මැදිහත් වීමයි. ලංකාවේ ක්‍රීඩාව ගමට ගෙනියන්න ඕන. ශ්‍රීමත් ජනාධිපතිතුමා මහින්ද චින්තනෙන් ක්‍රීඩාව පිළිබඳව විශේෂ ස්ථානයක් දීලා තිනවා. ඒකේ බලවෙනි පරාපෘත්තුව තමයි ගම්බද ක්‍රීඩකයින්ට තමන්ගේ දක්ෂකම් පෙන්නලා ජාතික මට්ටමට ජාත්‍යන්තර මට්ටමට. ජාතික මට්ටමට ජාත්‍යන්තර මට්ටමට විවිධ වාර්තා පිහිටවන්න ක්‍රීඩකයින්ට අවස්ථාව ලැබුණා විතරක් නෙමෙයි, ලංකාවේ දස දිගින් ඉන්න ක්‍රීඩකයින්ව හඳුනා ගන්න හොඳ වේදිකාවක් බවට පරිවර්තනය වුණා. ලංකාවේ ක්‍රීඩා ශිෂ්ත්‍රය නව මම්පෙතකට ගෙන යාමට ක්‍රීඩා ඇමතිවරයා වශයෙන් ගාමිණී ලොකුගේ මෙතුමාගෙන් සිදුවන මෙහෙය සුළුපටු නොවේ. ඒ අනුව ජාතික මට්ටමින් සහ ජාත්‍යන්තර මට්ටමින් ක්‍රීඩා උළෙලවල් රසක් සංවිධානය කරන්නටත් ක්‍රීඩාවේ යටිතල පහසුකම් දියුණු කරන්නටත් හේ උත්සුක විය.
බොහොම සන්තෝෂයක් ඇති වෙනවා. අපස්වර බැලුවම අපි කරපු වැඩ කටයුතු සංවර්ධන කටයුතු අපි ප්‍රදේශවාසීන්ට කරපු උදව්පදව් ඒ වගේම ගම්බද අහිංසක මිනිසුන්ට කරපු උදව්පදව් දියා අපව හැරලා බැලුවාම ඉතාම සතුට වෙනවා. පහුගිය අතීතයේ අපිට යමක් කරන්න පුළුවන් වුණා කියලා හිතලා. යුගයෙන් යුගයට ජන සම්මානිත ඔබ නම ලියවේ උදාරතරවේ ජනහද නිරතුරු දිනමින් ජනහද ඇසුරේ වැඩෙමින් ගාමිණි ලොකුගේ පුදු ජන මැති සඳ බැබලේ වැජඹේ වැජඹේ 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 රජෙකු ඇතිතැනද ඇතිතැනද හේ රජෙකුම විය උණුසුමක් නැතිතැන හේ උණුසුමක් විය පවස ඇතිතැන හේ දියපුදක් විය සියලු සපිරි හෙතෙම දයාබර මානව හිතවාදියෙක් විය අද සියවසක් අපට සිනම ඔබ තමයි සියවසක් ගේ වැජපිලිපායි අපේ පැතුමයි.